क्या ड्यूटी है? හොඳයි. නම් සාදුකාරයක් පවත්තලා නමස්කාරය කියමු පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංසාති. ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වත්නි, බෝගහවල ගෙදර දෙමුවාත රක්වානේ පන්නිල පවුලේ දූ දරුවන් පත්මා හේමලතා මාතාව සුගත දාස පියාණන් ඇතුළු මේ දූ දරුවන් සියලු දෙනාම අද මේ දම්සතර නාලිකාවේ ට පැමිණිලා මේ බලාපොරොත්තු වන්නේ ඉතා වටිනා පින්කමක් සිද්ධ කරන්නට. දෙමව්පියන් සහ සොහොයුරිය ඇතුළු මිය පරලොව යන්ට යෙදුණ
ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම තමයි අද මේ පින්කමේ ප්‍රධාන අරමුණ. ඊට අමතරව පවුලේ අධ්‍යාපනය ලබන දූපුතුන්ට ආශිර්වාද කරන්නටත් මේ පද්මා හේමලතා මාතාව සුගත දාස පියාණන් ඇතුළු මේ සියලු දෙනාටම ආශිර්වාද කිරීමටත් දෙමව්පියන් වන පන්නිල මොහොට්ටාල හාමි සහ ඇම්මේ පොඩි මැණිකේ ඒ දෙපළට බාල සොහොයුරිය වන කුසුම් පන්නිල හා සමරසේකර කියන මේ පවුලේ සියලු දෙනාටත් සම්බන්ධ මියගිය සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා කිරීම මේ සියලු දෙනාගේම අරමුණ වෙනවා. තින් මේ පින් අනුමෝදන් කිරීම අපි හරි නිතර කරන දෙයක් නේද අම්මා? පින් දෙනවා, අනුමෝදන් කරනවා. මොකක්ද මේ අනුමෝදනාව කියන්නේ? අනුමෝදනා, අනුමෝදනා නේද නිතර ඇහෙනවනේ. මෝදති කියන්නේ සතුටු වෙනවා. ඉද මෝදති පෙච්ච මෝදති, මෙලවත් සතුටු වෙනවා, පරලවත් සතුටු වෙනවා. නම් මෝදති කියන වචන තේරුම දන්නවා අපි. අනුමෝදති, අනුමෝදති කියලා කියන්නේ අනු කියන එකේ අර්ථ ගොඩක් තියෙනවා. අනුව සතුටු වෙන, දෙවනුව සතුටු වෙන, මේ වගේ අර්ථ තියෙනවා. නම් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ අපි යම් කුසල ක්‍රියාවක් කරලා ඒකෙන් සතුටටපත් වෙනකොට ඒ අපේ විතක්ක ਵਿਚාර, විතක්ක කියන්නේ විතර්කයන්, විතර්කයන් කියන්නේ යම් කුසල අරමුණකට අනුකන චේතනා පහල කළ සිතන එක, කොහෙද කොහෙද මොකක්ද මොකක්ද කියලා විමසන එක විචාරය කියලා කියන්නේ ඒ අනුව තීරණය ගැනීම. එතකොට අපි අන්න එහෙම විතර්ක කරනකොට ඒ කුසල විතර්කයන් තමයි ඥාතීන් කියවගන්නේ. අපි එහෙමත් නැත්තම් පුණ්‍ය සිතිවිලි හිතනකොට ඒ හිතන සිතිවිලි තමයි ඒගොල්ලෝ කියවගෙන සතුටු වෙන්නේ. දැන් අපිට ඕක අලුත් දෙයක් නෙමෙයි. අපේ සිතිවිලි අපේ ඥාතීන් කියවගන්නවද නැද්ද? කියවගන්නවනේ නේද? දැන් ජයමාලි ටීචර් සතුටින් ඉන්නවද දුකින් ඉන්නවද කියලා ඔබතුමාට කියවගන්න පුළුවන්නේ? කියන්න ඕනේ නැහැ නේද? ඒ සිතිවිලි කියවගත්තාම ඒ අනුව අපි සතුටටපත් වෙනවා. සතුටුවෙන් කෙනෙක් ඉන්නවා දකිනකොට අපි හිතමු අම්මයි තාත්තයි අද හරි සතුටින් ඉන්නවා දකිනවා. එදෙන කියන්නේ නැහැ. හැබැයි ඒ දකිනකොට අපේ මොකද වෙන්නේ? අපේ සිතිවිලිත් පිරිසිදු වෙනවා, අපේ වචනයත් පිරිසිදු වෙනවා, අපේ ක්‍රියාවත් පිරිසිදු වෙනවා. කයත් ඒ අනුව පිරිසිදුයි, වචනයත් පිරිසිදුයි, හිතත් පිරිසිදුයි. ඒ නිසා පින් අනුමෝදන් වෙන එකත් ඒ විදිහටමයි සිද්ධ වෙන්නේ. අපේ විතක්ක ਵਿਚාර තමයි කියවගන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරලා අපි ඒකෙන් සිත ප්‍රසන්න කරගන්න ඕනේ. ප්‍රසන්න කරගත්තාම තමයි ඒ විතක්ක ਵਿਚාර ඥාතීන්ට කියවගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් විට ගාථා කියලා, බණ කියලා, කතන්දර කියලා දෙනවනේ. මං අද ප්‍රායෝගික වැඩක් කියලා දෙන්නේ. ගෙදර ගිහිල්ලා කරන්න වැඩක්. අද දෙනවා ගෙදර වැඩ. ඔය ටීචර්ලා එහෙම දෙන්නේ නේද? දෙන්නම ධර්මාලෝකයෙන් පාතකඩෙන් එහෙම මේ ගෙදර වැඩ දෙනවනේ මේ පොඩි අයට. ඒ වගේ අද තාත්තටයි අම්මටයි ගෙදර වැඩක් දෙනවා මම. ගිහිල්ලා කරන්න. ඒක හොඳයි නේද? හැබැයි ඒක කොච්චර වෙලාද? හැමදාම නිින්ද යනකම් කරන්න ඕනේ. නිින්ද යනකම් කොයි තරම් හරි වෙලාවක් මේ වැඩේ කර කර ඉන්න ඕනේ. මොකක්ද මම අද මාතෘකා කළේ? ආනාපාන සති සූත්‍රය. ආනාපාන සති සූත්‍රය. සූත්‍ර කීපයක් තියෙනවා. දන්නවනේ නේද?
ආනාපාන සති සතිපට්ඨානෙත් තියෙනවනේ නේද? සතිපට්ඨාන සූත්‍රේ කායානුපස්සනාවේ පළවෙනි පබ්බේ ආනාපාන පබ්බේ නේද? ඉතින් ඒක නිසා අද මම මේ ආනාපාන සති භාවනාව සිද්ධ කරන ආකාරයේ පිළිබඳව ටිකක් කියලා දෙන්න කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සති භික්කවේ මහණෙනි ආනාපාන සතිය භාවිතා බහුලී කතා භාවිත කිරීමෙන් බහුලව බහුලව භාවිත කිරීමෙන් මොනවද ලැබෙන්නේ? මහත්ඵලා හොති මහානිසංස. මොනවද ලැබෙන්නේ? මහාර්ග ඵලයක් ලැබෙනවා, මහානිසංසයක් ලැබෙනවා. මොනවද මහත්ඵලය, මොනවද මහානිසංසය? බෞද්ධ අපිට තියෙන මහත්ඵලය මොකක්ද? ඈ අපිට තියෙන මහත්ඵලය මහානිසංසය අපිට ඈ සිත එකඟ කර ගැනීම. තව කියමු බලන්න. ඈ අපිට තියෙන මහත්ඵලයම තමයි මොකක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවන් සුවයෙන් නිවි සැනසෙන්න. ඔය එකඟ කරගත්තට හිත එකඟ වෙලාම තියෙන්නේ නැහැ නේද? සමහර වෙලාවට ධානලාභී තවුසෝ ඉන්නවා. මොනවා වෙලාද? හිටපු ගමන් ධානය පිරිහිලා, ධානයෙන් කඩා වැල්ලා. ඒ නිසා මොකක්ද? ධානයෙන් පිරිහුණා නම්, ධානයෙන් කඩා වැන්නා නම් අර සමතේ බිඳෙනවා. අපි අහලා තියෙනවා පොතේ, ජාතක පොතේ තියෙනවා ඒ වගේ තැන්. ඒ නිසා මහානිසංසයක් වෙන්න බෑ පිරිහෙනවා නම් යම නේද? පිරිහෙන යමකට මහානිසංස කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට තියෙන මහානිසංසය තමයි මොකක්ද? උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. ඒ නිසා සති මේ ආනාපාන සති සූත්‍රයේ දේශනා කරනවා, යම් කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් එයාට සිත පිහිටවා ගන්න පුළුවන් සතර සතිපට්ඨානයන්ට අනුව. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ତୁරක් මේ සතර සතිපට්ඨාන වඩන කෙනාට තියෙන වටිනාකම තමයි ඒගොල්ලන්ට සප්ත බොජ්ජංග වැඩෙනවලු. බොජ්ජංග ධර්ම වැඩෙනවා. මෙයා ටිකක් එහා තියෙන ඒවා අපි එතෙන්ට එන්න පාර හදාගන්න මේ හදන්නේ. බොජ්ජංග ධර්ම වැඩෙන කෙනාට විද්‍යා විමුක්තිය ලැබෙනවා. ඒක නිසා දැන් මේ නිවන් අවබෝධ කරගන්නට ඕනි කරන වැඩපිළිවෙලේ එක ප්‍රායෝගික වැඩක් තමයි අද දෙන්න හදන්නේ. ඒක හොඳයි නේද? ඔව්. ගෙදර ගිහිලා ගෙදර වැඩ අද දෙන්න හදන්නේ. පසු වැඩ නැත්තම් නේද? ඈ ගෙදර වැඩක් දෙන්න හදන්නේ. කොහොමද ඇත්තටම ආනාපාන සතිය වඩන්නේ? ඈ අපි අහලා තියෙන්නේ කොහොමද? වැරදුනාට කමන්නේ, අපි කියමු නේද? ඈ අපි කොහොමද ආනාපාන සතිය වඩන්නේ? ඈ මොකද්ද? හුස්ම ඉහළ ගන්නවා, පහළට හෙලනවා. ඉහළට ගන්නවා, පහළට හෙලනවා. දැන් හැමදාම ඕක කරනවනේ. ඈ සිත යොමු කළා කරනවා. කොහොමද සිත යොමු කළා කරන්නේ? ඔන්න මම හුස්මක් ගත්තා. ඔන්න මම හුස්ම පහළට හෙළුවා. ඔන්න මම දිග හුස්මක් ගත්තා. ඔන්න මං දිග හුස්ම පහළට හෙළුවා.
ඔන්න මං කෙටි හුස්මක් ගත්තා. ඔන්න මං කෙටි හුස්ම පහලට හෙළුවා. ওই විදිහටද? හරිද? ඈ? ඈ? හරි නැද්ද? නෑ. ඈ? ආ නාසිකාග්‍රේ. සිත පිහිටවනවද? ආ රයිට්. අපි බලමුක කොහොමද කරන්න කියලා. ඈ? හරියටම කළොත් එහෙම අර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා කොහොමද? ඉස්සෙල්ලා මේ කරන්න ඕනි වැඩ ටික මුලින් කියලයි මොකෝ නේද? කොහොමද මේ ආනාපාන සතිය වඩන්නේ අපි? හරි වැදගත්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හරියට වඩනවා නම් දින 7කින් සෝවාන් වෙන්නට පුළුවන්. ඒක නිසා ලබන සෙනසුරාදා වෙනකොට වැඩේ සාක්ෂාත් කරගන්න පුළුවන්. හරියට වඩා ගත්තොත්. නේ? ඒක නිසා මේක හොඳ තැනක් අපිට. අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා කොහාටද යන්න ඕනේ? එක්කෝ අරඤ්ඤයකට රුක්කමූල ගස් මූලකට නැත්නම් මේ වගේ ශූන්‍යාගාරයකට නේද? නිදහස් හිස් ගෘහයකට තැනකට යනවා. ඒ තැනකට ගිහිල්ලා දැන් ඒවා විස්තර කරන්න ඕනේ නැහැ නේද? ඔව්. ඒ තැන් වලට යන්නේ ඇයි කියලා ධර්මයේ කියනවා. ඒ තැනකට ගිහිල්ලා නිසීදති මොනවා කරගන්න ඕයිද? හිඳ ගන්නට ඕනි. දැන් ඉඳගෙනත් ඉන්නවා නේද? නිසීදති පල්ලංකං ආපුචිත්වා මොකේ කොහොමද ඉඳ ගන්න ඕනි? බද්දපර්යංකේක් නේද? අපි කියන්නේ එරමිනිය ගොතාගෙන ඉඳ ගන්නවා කියලා. ඒකත් අමාරු නෑ නේද? නේද තාත්තා? දැන් නම් ටිකක් අමාරුයි වයසත් එක්ක නේද? එහෙම හිතන්න එපා. ඉඳ ගන්න ක්‍රමේ එච්චරම වැදගත් නෑ. වැදගත් වෙන්නේ වැඩි. මේක නිදාගෙනත් කරන්න පුළුවන්. හිටගෙනත් කරන්න පුළුවන්. ඉඳගෙනත් කරන්න පුළුවන්. ඇවිදින කොටත් කරන්න පුළුවන්. සිව් ඉරියව්වෙන්ම පුළුවන්. මෙතන සූත්‍රේ නම් කියනවා මොකද්ද? නිසීදති. නිසීදති කියන්නේ ඔව් පර්යංකම්. පර්යංකයෙන් ඉඳ ගන්නවා. බද්ද පර්යංකයෙන්. ආභුජිත්වා උජුංකායන් පනිදාය. කය මොනවා වෙන්න ඕයිද? ඍජු වෙන්න ඕනි. ඔන්න කය ඍජු වෙන්න ඕනි. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඔන්න ඔතන හොඳට විස්තර කරගන්න ඕනි තැනක්. කොතෙන්ද? පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් අපි අරගෙන තිබෙනවා පරිමුඛය කියලා කියන්නේ නාස අග්‍රය කියලා. එහෙම නේද ගත්තේ? ඔව්. නාසග්‍රේ සතින් සිහිය උපට්ඨපෙත්වා පිහිටවා කියලා. දැන් නාසග්‍රේ සිත පිහිටෙව්වා කියමුකෝ. මගේ නාහේ අග ඔන්න සීතල හුලඟක් වැදුනා. ඒ හුස්ම උඩට ගියා. ඒ හුස්ම පහළට ආවා. නාසගට රස්නේ දැනුණා. කිය කිය හිත හිතා හිටියොත් හිත මොනව වෙනවද? හිත මොනව වෙනවද? එකඟ වෙනවද නැද්ද? එකඟ වෙනවා. හැබැයි ඒක සම්මා සතිය නෙවෙයි. ඒක මොන සතියද? මිච්ඡා සතිය. ඒක මොන සතියද? මිච්ඡා සතිය. ඒ නිසා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ පරිමුඛයේ සිත පිහිටවා කියන්නේ මොකක්ද? සිත මොකක් කරගෙනද? පිහිටවන්න ඕනේ, උපස්ථායි කරගන්න ඕනේ, ආධාර කොටගෙන නැත්නම් සතිය පිහිටවා කියන එක තමයි උතන අදහස. මොකක්ද? සතිය පිහිටවා. දැන් ඔන්න අපිට නම් හොයාගන්න ඕනි වැඩක් මොකද්ද? සතිය පිහිටවා යනු කුමක්ද? මොකද්ද හොයාගන්න ඕනි? සතිය පිහිටවනවා කියන්නේ කුමක්ද? වැදගත්ද නැද්ද? නැත්නම් මොනවා කරන්න බැයිද?
සතිය පිහිටවන්න බෑ නේද? සතිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕයි නේද? මොකද්ද සතිය කියන්නේ? ඈ සිහිය නේ. අපි කියන්නේ සිහි කල්පනාව නැහැ කියලා නේ. මොකද්ද සිහිය කියලා කියන්නේ? දැන් අර කියවන්ටත් කියනවනේ සිහි නැති සින්දුවකද කොහෙදක් තියවනේ සිහි නැති ගෑණියක් මං වගේ කලේ මතක නැති වුණා ගඟේ කියලා නේද? ආ දැන් කෙනෙක් වතුර ගේන්න ගිහිල්ලා කලේ අමතක වෙලා ඉන්න බෑනේ. මොකක් අමතක වෙලාව? යතුරු අමතක වෙලා ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකක්ද අරගෙන ගිය දත්මදින සබන් කෑල් බ්‍රෂ් එක සබන් කෑල් අමතක වෙලා ඉන්න පුළුවන්. මොන වගේ ඉන්නද ගියේ? වතුර ගේන්න ගිය එක්කෙනාට මොනව අමතක වෙන්න බැයිද? කලේ හැර වෙන ඕනෑම දෙයක් අමතක විය හැකි නේ. කලෙත් අමතක වුණා නම් ලොකු ප්‍රශ්නයක්. හැබැයි පාරේ යනකොට මම දැන් පාරේ යන කෙනෙක්ි. මැල්ලුම් ටික කපනකොට ඇඟිල්ල කැපෙන්නේ නැහැ. මොනව කරනවා නන්ද? මැල්ලුම් කපනවා. මැල්ලුම් ටික කපනවා ලියනවා ලියනවා කියලා හිතනවා නම් වාහනේ පදවනකොට වාහනේ පදවනවා පදවනවා කියන අවබෝධයෙන් යනවා නම් හරිද සතිය? හරිද සතිය? ඒ කරන වැඩේ ගැන එහෙම ඉන භාවනා කරනවා. මම දැන් භාවනා කරනවා. හුස්ම ගන්නවා. මම දැන් හුස්ම ගන්නවා. එහෙම කිය කියා හිත හිතා ඉන්න එක හරිද? ඈ ඒක නිවැරදි සතිය පිහිටවීමක්ද? නෑ නේද අම්මා? එහෙම එකක් නෙවෙයි නේද? අපි කියනවා සිහි කල්පනාව කියලානේ, සති සම්පජඤ්ඤය කියලා. දැන් මේවා ගොඩාක් අර්ථ සහිත යෙදුම් බණ පොතේ තියෙන. ඒ නිසා අපි එකිනෙක එකිනෙක පැහැදිලි කරගම්මු. කොච්චර වෙලාවකද? පුළුවන් තරම් පැයක් ඇතුළත නේද? ඈ ඔව් පැයකින් අපි බලමු පැහැදිලි කරගන්න. දැන් අම්මා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා මෙහෙම එකක්. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කායේ කායානුපස්සී විහෙරති වේදනාන් වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ඔතන ලොකු වැඩක් තියෙනවා. අහලා තියෙනවා නේද වචනේ ආතාපි කියන්නේ? ආතාපි කියන්නේ මොකද්ද? ඈ මොකද්ද? අන්න හරි. දැඩි වීරය, කෙලෙස් තවන දැඩි වීරය. මොකද්ද ආතාපි කියන්නේ? කෙලෙස් තවන දැඩි වීරය. මොකද්ද කෙලෙස් තවනවා කියන්නේ? මෙන්න මේ අට වෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන වෙලා සම්මා දිට්ඨිය ඇති කරගන්න මොකක් කරන්න ඕයිද? වීර්‍යවන්ත වෙන්න ඕනි. ඒක ආතාපි. දැන් ඔන්න ආයෙ මොකද්ද පැහැදිලි කරන්න ඕනි? එහෙනම් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්නත් ඕනි. ඒක සම්මා දිට්ඨි සූත්‍රේම තියෙනවා නේද? චත්තාරීසක සූත්‍රය වගේවයි තියෙනවා. මොන පළවෙනි එක මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කරන්නත් සම්මා දිට්ඨිය ඇති කරගන්නත්. මිච්ඡා සංකප්ප නේද? කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා නැති කරගන්නත්, සම්මා සංකල්පනා ඇති කරගන්නත්. මොකද්ද සම්මා සංකල්පනා? නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා නේද? මිච්ඡා වාචා නැති කරන්නත් සම්මා වාචානේ. මිච්ඡා වාචා මොනවද? බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන කීමෙන් වැළකීලා
සත්‍ය කතා කිරීම බොරු කීම වෙනුවට ඇත්ත කතා කිරීම අනුන් බිඳන බස් වෙනුවට අනුන් එකතු කරන කල්යාණ කරන වචන කතා කිරීම කේලම් කීම වෙනුවට නරක වචන කිරීම වෙනුවට මිතුරු වචන කතා කිරීම නිර්ර්ථක වචන කිරීමට අර්ථ සහිත වචන කතා කිරීම නේද එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත පානාති පාතාදීෙන් වෙන් වෙන්නට ඕනි ඒ හැම එකක්ම විශේෂ ධර්ම කාරණා ඔය හැම එකකින්ම එකිනෙකට ඇතුළට යන්න පුළුවන් දැන් ඔන්න ආතාපි කියන්නේ මොකද්ද එහෙනම් අර අම්මා කිව්ව විදිහට මිච්ඡා මාර්ගයෙන් මිදිලා සම්මා මාර්ගය ඇති කරගන්න වීරවන්ත වෙන්න ඕනේ එහෙනම් සතිය වඩන එකේ පළවෙනි පියවර මොකද්ද මිච්ඡා මාර්ගයෙන් ඈත් වෙලා සම්මා මාර්ගයට එන්න ඕනි එතකොට එතන පියවර කීයක් තියෙනවද 8ක් තියෙනවා මොකද්ද සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි එහෙනම් ඔන්න ඔය 8ට හැම ආනාපාන සතිය වඩන හැම වෙලාවෙම ඕකට වීරවන්ත වෙන්න ඕනිද නැද්ද ඕකෙන් තොරව ආනාපාන සතියක් පුළුවන්ද බෑ එහෙනම් පළවෙනි වැඩේ ඒක පැහැදිලිද එහෙනම් ඉඳගෙන ඉවර වෙලා කය කෙලින් කරලා තියාගෙන උජුං කායම් පනිදාය පරිමුඛයේ සතිය පිහිටවනවා කියන්නේ සතිය ආධාර කරගන්නවා කොහොමද සතිය හැදෙන්නේ පළවෙනි එක ආතාපි මොකක්ද ආතාපි එහෙනම් කෙලස් තවන වීරය ඔන්න කෙලස් තවන වීරයක තියෙන්න ඕනේ නේද හැබැයි අපිට සමහර ලාවට කෙලස් තවන වීරය එන්නේ නැහැ නේද ඉඳගෙන ආනාපාන සතිය වඩන දිග හුස්මක් ගන්නකොට එහා පැත්තෙන් එනවා මොකද්ද කරෝල බැදුමක සුවඳක් මොකද වෙන්නේ ආ මොකද වෙන්නේ සම්මා දිට්ඨියේ ඉඳ නැද්ද එන්නේ නැහැ මිච්ඡා දෘෂ්ටියේ නෝ මොකද්ද කරෝල බැදුමක් දැන් මොකද්ද ඒක වෙනකොට වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය කොහොමද මොකද්ද ඒක කරෝල බැදුමක් කියනකොටම මොකද්ද එන්නේ මිත්‍යා දෘෂ්ටිය රූපය ඇති කල්හි රූපය ඇසුරු කොටගෙන රූපය උපාදාය කොටගෙන මිත්‍යා දෘෂ්ටිය උපදී කොහොමද මිත්‍යා දෘෂ්ටිය උපදින්නේ රූපය ඇති කල්හි රූපය ඇසුරු කොටගෙන රූපය උපාදාය කොටගෙන වේදනාව ඇති කල්හි වේදනාව ඇසුරු කොටගෙන වේදනාව උපාදාය කොටගෙන මිත්‍යා දෘෂ්ටිය උපදී දැන් ඔන්න හුස්ම ගන්නකොට කරෝල බැදුමක සුවඳක් එනවා දැන් මොකද වෙන්නේ සුඛ වේදනාවක්ද දුක්ඛ වේදනාවක්ද ඈ අපි නිකන් ඇත්තටම කතා කරමුකෝ මොන වේදනාවක්ද අසුඛ වේදනාවක් දැන් මොකද වෙන්නේ කරෝල බැදුම් තියනවා මට තමයි ඒක දැනෙන්නේ ආ හොඳ බැදුම් සුවඳක් එනවා හිතෙයිද නැද්ද ඈ හිතෙයිද නැද්ද ආ බලන්න දැන් මම ඉන්නවා කරෝල බැදුම තියනවා කියලා ගන්නකොටම මුල් වෙලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් සම්මා දිට්ඨිය එතන තියනවද? ආතාපි නෑ. රයිට්? දැන් කල්පනා මොනවද ඔය සුවඳත් එක්ක? කාම සංකල්පනාද නෙක්ඛම්ම සංකල්පනාද? ආ කාම සංක අම්මෝ අපේ අම්මා හදනවා කරෝල බැදුමක් උයිට වඩා සුවඳයි කියලා එනකොට අර මිත්‍යා දෘෂ්ටිය පූර්වාංගම වෙලා මොකක් වැඩිලාද මිත්‍යා සංකල්ප වැඩෙනවා නේද සංකල්ප වැඩෙනවා නේද කාම සංකල්පනා එනවද නැද්ද එනවා ඔය එක්ක හිතෙනවා මොකද මොකටද අප මේ ඉඳගෙන ඉන්නේ දැන් නම් කොන්දත් රිදෙනවා දැන් එතකොට මොන සංකල්පනා දෙන්නේ ව්‍යාපාද සංකල්පනත් එනවා ළඟදී හැදුවේ නෑනේ අම්මා මෙහෙම එකක්. ඒකත් පටිගයක් තියනවා. දැන් මොකද වෙන්නේ? ව්‍යාපාද සංකල්පනා. දැන් මිච්ඡා සංකල්පනාද සම්මා සංකල්පනාද දැන් තියෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය පදනම් වෙලා මිත්‍යා. දැන් ඔන්න ඔහම සංකල්පනා එනකොටම
හොයනවා හොයනවා අම්මා හදපු කරෝල බැදුම ඔయిత වඩා සුවඳයි හිතින් කියවෙනවද නැද්ද ආ විතක්ක ਵਿਚාර වෙලා දැන් මොකද වෙන්නේ මිච්ඡා වාචා ආවේ මොකද්ද ඉඳගන්න ගිය මොකටද ආනාපාන සතියට දැන් කොහෙද යන්නේ ආයෙත් නැත්නම් මේ පොඩි දුව කතා කරනවා එනවා දුව කෑ ගහනවා ආයෙත් අර ටිකමයි ආතාපි තියනවද නෑ නේද එහෙනම් මේක ලේසි වැඩක් නෙමෙයි සම්මා දිට්ඨිය හරියටම නිර්වචනය කරගන්න ඕනි මේක කරන්න හරිද දල වශයෙන් අපි දැනට හිතාගමු සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද මේ දුක කියලා දැනගෙන මේ දුකට හේතුව කියලා දැනගෙන මේ නිවන කියලා දැනගෙන මේ නිවනට මග කියලා දැනගෙන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම කියලා දැනට සරලව ගමු. පැහැදිලිද? ඔන්න ඔහොම ඇති කරගෙන සම්පජාන. සම්පජාන කියනකොට දැන් ඔය ඩ්‍රයිවිං කරන්න ගියම් පාර පිට වාහනේ පනිනවනේ නේද? පැනනම් මොකද කරන්නේ? ඈ? මොකද කරන්නේ? ස්ටීරියන් එකෙන් කරකෝලා ආයෙ කොහට ගන්නවද? ඈ? පාරට ගන්නවනේ අම්මා නේද? ඒ වගේ කරෝල බැදුම එනකොට පාරට ගත්තේ නැත්තම් කොහෙද යන්නේ? මිච්ඡා සංකප්ප වෙලා මිච්ඡා වාචා වෙලා මිච්ඡා කම්මන්ත වෙලා ආ මිච්ඡා කම්මන්ත කිව්වට ඔය පානාති පාතේ මොකද්ද? සත්තු මරනවා කියලා එහෙම ගන්න එපා. ඒක බොහොම පොඩි සිල්ලර කතාවක්. ඊට වඩා ගැඹුරුයි පානාති පාතේ. කය ක්‍රියාත්මක වෙන හැටි. දැන් මොකද වුනේ? හරියට ස්ටීරින් එක කරකවල පාරට ගත්තොත් ආයේ ගමන යන්න පුළුවන්. සම්පජාන කියන්නේ යන්නේ වැඩේ. හිත බැහැරට යනකොට මොනවා කරන්න ඕයිද? ආයේ අරමුණට සිත පිහිටවා ගන්නට ඕනි. පැහැදිලිද? නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිමුඛේ සිත පිහිටවලා ඒ සිත පිහිටවනවා කියන තැනින් තමයි අපි දැන් කොහාට පැන්නේද? බිංගක් එළියට පැන්නේ. මොකක්ද සිත පිහිටවනවා කිව්වේ? ආතාපි. ආතාපි කියන්නේ මොකද්ද? කෙලස්තවන වීරෙන් යුතුව ආතාපි සම්පජානෝ සම්පජානෙන් යුතුව ඒ කියන්නේ සිත බැහැරට යනවා නම් නැවත අරමුණට සිත ගේන මේන් සතිමා විනෙය්‍ය ලෝකේ අභිච්ඡා දෝමනසං. ලෝකේ කියන්නේ මොකද්ද? අර වැඩසටහනුත් කියන ලෝකයා ලෝකයෝ කිය නේද? ඈ ලෝකය කියන්නේ මොකද්ද ධර්මයට අනුව? මේ සලායතන ලෝකය. මොකක්ද සලායතන කියන්නේ? ඇස කන නාසය දිව ශරීරය මන. ඕවයි මොකද ඉන්නේ? කවුද රින්ගන්නේ ඕවයින්? ඔව් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මාරයෝ රින්ගන. ඔය දොරටු හැට දීලා තියෙන නම මොකද්ද? මාරයාගේ දොරටු. අපි ඒ උනාට කොච්චරනම් ඕක නඩත්තු කරනවද නේද? බුදු අම්මේ අංජන ගල්වන කියලා අඳුනුත් ගන්නවනේ නේද? බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ ඇහැනම් නෙමෙයි ඊට වඩා වෙනස් අදහසක් තියෙනවා. කොහොම වුණත් මේ හය අපිට නම් හොඳයි කියලා හිතෙන්නේ නේද? හැබැයි ධර්මයට අනුව මේ හය මොකක්ද? කාගේ දොරටුද? මාර්යාගේ දොරටු. ඌයි නේද රින්ගන්නේ? දැන් අර කරෝල බැදුම රින්ගුවේ කොහෙන්ද? ඈ? නාසයෙන්නේ නේද? ඕනනම් ඕකෙන් වෙන්න පුළුවන් සියලු මාකුසල් කරගත්ත හැකි. ආනන්තරිය පාප කර්ම සිද්ධ කරගත්ත හැකි ඕකෙන්. ওই කරෝල බැදුමන් නායෙන් රින්ගලා. තේරුණාද? ඒක නිසා සලායතනය සංවරයේ ඉන්ද්‍රිය සංවරය නොතිබොත් ඕකම තමයි මාර්යාගේ ගොදුර බවට පත් වෙන්නේ. එහෙනම් මේ විනය්‍ය ලෝකයේ කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් වෙන්නේ
ඇහැට දැන් අර නාසයට දැනුණ මොකද්ද සුවඳක් දැනුණා නේද එතකොට එකතු වුණා මොකද්ද නාසයයි ගන්ධයයි අන්න හරි මොකද්ද එකතු වුනේ ගාන විඥානයයි යාළුවෝ තුන් දෙනෙක් ආවා විඥානය කියන්නේ මොකද්ද දැනගන්නවා මොකද්ද විඥානය කියන්නේ දැනගන්නවා දැනගත්ත එක මොකද්ද අරහෙන් ආවා හුලන් රැල්ලක් මෙහෙන් පැන වුණා මගේ නාසය ඒ දෙන්න එකතු කළා දැනගත්තා විඥානේ දැනගත්තාම ඔය තුන එකතු වුණොත් අනිවාර්යෙන් මොකද්ද වෙන්නේ ස්පර්ශයක් වෙනවා ඔය අම්මා කියන්නේ ස්පර්ශයක් වෙනවා ඔය තුන් දෙනා එකතු වුණා තින්නන් සංගති පස්සෝ ස්පර්ශයක් වුණා ස්පර්ශයක් වුණාම මොකද වෙන්නේ විඳිනවා විඳිනවා සුඛ වේදනාවක් විඳහම ඕකට හොයනවා හොයන එකට කියනවා විතර්ක කරනවා හොයනවා 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 කරෝල බැදුමක් කරෝල බැදුමක් කරෝල බැදුමක් අපේ අම්මා හදන කරෝල බැදුම දානිට හදලා තිබිච්ච කරෝල බැදුම දැන් එනවා නේද ගලාගෙන ඊනවා එනවා 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 මොකක්ද සසර පුරා උපාදාන වෙලා තිබිච්ච කරෝල එනවා තොග ගණන් ආශ්‍රව විදිහට නේද එනවා නේද දැන් මොකද වෙන්නේ ඒක එතකොට අභිනන්දන හරි සතුටින් පිළිගන්නවා හොයනවා කියන්නේ අභිනන්ද පිළිගන්නවා හරි කැමති ඒකට කොහොම නේද වෙන්නේ ඇහැට රූපයක් ආවත් ඔහොමයි නේද වෙන්නේ කනට සද්දයක් ඇහුණත් ඔහොම විතර්ක කර කර ඉන්නවනේ නේද බල්ලෙක්ගේ හඬක් අත මොකද බල්ලු බුරන්නේ හොරුවත් ඇවි හොයනවා නේද ඒ බල්ලා බුරනවා රෑ හොරු ඇවිල්ලාද දන්නේ හොල්ම දැන් හොයනවා මොකද උනේ කන පැන වුණා ශබ්දේ පැන වුණා නේද සෝත විඤ්ඤාණ ඔය වැඩේ නේද කර කර ඉන්නේ එහෙනම් ඔන්න ඕක පැන වුණාම අභිජ්ජා ඒ සුවඳ මගේ කරෝල බැදුම මගේ කියලා අල්ලගන්න ස්වභාවයක් තියෙනවානේ අල්ලගෙන දෝමනස්සං කෑවිනේ කාලෙකින් කියලා මොකටපත් වෙනවද අන්න ඒකෙන් මිදෙන එකට කියනවා මොකද්ද විනෙය්‍ය ලෝකේ සලායතන ලෝකයෙන් මිදිලා සම්මා දිට්ඨියේ ඉඳලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිත පිහිටවන්නට වීරවන්තයකට කියනවා මොකක් කියලාද සතිමා මොකක්ද සතිමා පැහැදිලිද සලායතන ලෝකයෙන් මිදිලා සම්මාදිට්ඨිය පූර්වාංගම කරලා අන්න එහෙම සිහිය පිහිටවන එකට අපි ඔකට කියනවා සති බැම්ම කියලා. මොකක්ද කියන්නේ? සති බැම්ම. ඇයි බැම්මක් බඳින්නේ? වේගඟ කිට්ටුව නේද? ඈ? ඇයි බැමි බඳින්නේ? නැත්තම් ගලාගෙන ඒවල් වලට වතුර පාරවල් වලට යూరు කඩාගෙන යනවා මොනවද ගලාගෙන ඉන්නේ ගඟේ නම් වතුර අපිට ගලාගෙන ඉන්නේ ආශ්‍රව මොනවද ආශ්‍රව ගලාගෙන ආපුවාම නේද ආරවත් එක්ක ආශ්‍රවත් එක්ක මොකක්ද යාළු වෙලා යෝග වෙලා බැඳිලා බැමි කඩාගෙන යනවා එතකොට සති බැම්මක් නැහැ කරෝල බැදුම් බැම්ම කඩාගෙන ගිහිල්ලා දැන් ඒක නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා මොකක් පිහිටවා ගන්න කියලාද සතිමා මොකක් පිහිටවා ගන්නද සතිය පිහිටවා ගන්න දැන් සතිය කියන එක පිළිබඳව අදහසක් තියෙනවද මොකද්ද සතිය කියන්නේ මිච්ඡා මාර්ගයෙන් මිදිලා සම්මා දිට්ඨිය පූර්වාංගම කොටගෙන සම්මා සතිය දක්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නට වීරවන්ත වෙමින් මොකක්ද සලායතන ලෝකය පිළිබඳව මොකක් ඇති කරගන්නවද විනයක් ඇති කරගන්නවා ඒවට යන්න දෙන්නේ දැන් ඇහත් එක්ක යන්න දෙනවද රූපත් එක්ක යන්න දෙනවද
කනත්තෙක් යන්න දෙනවද ඔය චබ්බානක හිම සූත්‍රවල ලස්සන්ට ඔය විස්තර කරලා තියෙනවා දැන් ඔන්න ඔහුම කරලා දැන් කොහොමද අපි ඉන්නේ නිසීදති පල්ලංකං ආභුජිත්වා ඒ ටික එහෙමයි දැන් මේ කොහොමද මධ්‍යපර්යංකයෙන් ඉන්නේ වැඩේට ඔන්න ඔහොම ඉඳලා ඔන්න කරන්න ඕනි වැඩේ කියනවා මොකද්ද සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති මොකද්ද කරන්නේ සරලව ගමුකෝ අර එහෙම කෙලෙස් තවන වීරයෙන් යුක්තෝ සිත පිහිටවාගෙන දිග හුස්මක් ගන්නවා දිග හුස්ම පිට කරනවා කෙටි හුස්මක් ගන්නවා කෙටි හුස්ම පිට කරනවා දැන් දිග හුස්මක් ගන්නවා දිග හුස්ම පිට කරනවා කෙටි හුස්මක් ගන්නවා කෙටි හුස්ම පිට කරනවා ඔය වැඩේ කර කර හිටියොත් හරිද හරිද අපි දැනට ආනාපාන සති කියලා හිතාගෙන ඉන්නේ ඕක හුස්ම ගන්නවා හුස්ම නෑ හරි නෑ සම්පූර්ණද දැන් මේ දෙන්නේ මොකක්ද පසු වැඩ අද ඉඳලා ගෙදර ගිහිල්ලා තාත්තා නිදාගෙන කරන්න ඕනි වැඩේ දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති වචනයක් තියෙනවා මොකද්ද පජානාති අන්න ඒක තමයි උත්තර මොකක්ද වැද්දාත්ම වචනේ මොකද්ද පජානාති ජානති කියන්නේ එකක් පජානාති කියන්නේ එකක් මොකද්ද වචන දෙක ජානති පජානාති භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති පැහැදිලිද ජානති නෙමෙයි ජානති කියන්නේ දැනගන්නවා පැහැදිලිද පජානාති කියන්නේ ප්‍රඥාවෙන් දකිනවා මොකද්ද පජානාති කියන්නේ එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කළේ මොකද්ද භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් දකින්න මොකද්ද කිව්වේ ප්‍රඥාවෙන් දකින්න මොකද්ද ප්‍රඥාවෙන් දකින්න එහෙනම් ඔන්න වැදගත් වැඩේ අන්න එහෙම ප්‍රඥාවෙන් දැක දැක හිටියොත් මොකද වෙන්නේ අර දින හතෙන් වැඩේ හරියනවා තේරුණාද ලබන සතියේ මට කතා කරලා අහන්න පුළුවන් වැඩේ හරිද කියලා ඈ ප්‍රඥාවෙන් දකින්න ඕනේ මොකද්ද ප්‍රඥාවෙන් දකින්නේ හොඳට හොඳට හිත එකඟ කරගෙන අහන්න ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේ මෙන්න මේ වැඩේ දැන් මෙහෙම හුස්මක් ගත්තනේ නේද හුස්මක් ගන්නකොට ඒ හුස්ම අර අම්මා කිව්වේ මොකද්ද නාසග්‍රේ හෝ මේ කොහේ හරි නාස්කුවරේට දැනෙනවා නේද දැනෙනවානේ ඔය දැනෙන්නේ ඔය දැනෙන්නේ ප්‍රශ්වාස කරලා බලන්න දෙපාරක් දැනෙනවා නේද ඈ ආන්න ඒ දැනෙන්නේ මොකද්ද කියලා දකින්න ඕනි මොකද්ද දැනෙන්නේ හුස්මක් ගත්තා ඈ පිට කළා මොකද්ද දැනෙන්නේ මොකද්ද දැනෙන්නේ ඈ මොකද්ද එතකොට පැනවෙන්නේ අන්න හරි මොකද්ද පැනවෙන්නේ ස්පර්ශයක් දැනෙනවා නේද ස්පර්ශයක් වෙනව නේද ස්පර්ශ වෙන්නේ මොනවද කයයි ස්පර්ශයයි එතන තියෙන තුන් දෙනා කවුද යාළුව තුන් දෙනා කයයි ස්පර්ශයයි කාය විඥානයයි කවුද යාළුව තුන් දෙනා
खायाई स्पर्शयाई काय विज्ञानयाई एहै रूपेई चक्कु विज्ञानयाई खनाई शब्दयाई शोत विज्ञानयाई नासयाई गंधयाई घन विज्ञानयाई दिवाई रसाई जिह्वा विज्ञानयाई मेतन इन्न तुन देना कौद खायाई स्पर्शयाई काय विज्ञानयाई ඔය තුන් දෙනා එකතු වෙලා තමයි මොකද්ද ඔය දැන ගැනීම සිද්ධ වෙන්නේ යමක් දැන ගන්න වෙනවට කියලා නම මොකද්ද විඥාන වෙනවා විඥාන වෙන්නේ මොනවද විඥාන පච්චය නාම රූපං එහෙනම් මේ තුන් දෙනා එකතු වෙලා හදන්නේ මොනවද නාමයි රූපයි හරි නේද विज्ञान वेनवाद विज्ञान वेन्न काउद नामाय रूपाय पहदरिद विज्ञान पच्चया नाम रूपाय एना मेतन मे स्पर्श वेनकोट हदेन्ने मोनवाद नाम रूप मोनवाद नाम मोनवाद रूप हुस्मटिक गन्नकोट नहायक पेनवेनवानेद मे हरिय मे नासरांद्रे अतुले नास्कुहरे अतुले सीतलट वगे मनोहारी नाहयक वगे एकक रूपयक पेनवेनवा नेद ऐ मे नहाय अतुले निकं एहेम एकक दनेनवा नेद ओय यान्ने मगे नहाय अतुले उडट किला वगे एकक रूप स्वभावयक अंगवेनवा नेद आ वेदनावुकुत एरा सीतल हुलंगक ने एनं रूपस्कंदयक पेनवेनवा वेदना स्कंदयक पेनवेनवा हुस्म दिगाई केटी सुवंदाई संज्ञा स्कंदयक पेनवेनवा एकट कैमत्तक तियेन लोभ देश मोह पेनवेनवा संस्कार पेनवेनवा ओय हुस्म ऐतुले मोकद्द तियेन्ने हेना रूप पेनवेनवा नां वेदना स्कंद पेनवेनवा नां संज्ञा स्कंद पेनवेनवा नां संस्कार स्कंद पेनवेनवा नां विज्ञान स्कंद पेनवेनवा नां ओय हुस्म रल्लक ऐतुले पेनवेला तियेन्ने मोकद्द नाम रूप ओय पहाट कियेन तव पोदु नमक कियन्न बलन्न रूप उपादान स्कंद वेदना उपादान स्कंद संज्ञा उपादान स्कंद संस्कार उपान स्कंद विज्ञान उपादान स्कंद ओय पहाट कियेन पोदु नमा पांच उपादान स्कंद उन्न दें अरे केलेस्तावन वीर किव्वा नेद केलेस्तावन वीरयेन उन्नोतन यम किसि केने दैक्कोत मोकद्द पांच उपादान स्कंदयक කියලා එයාට කරෝල බැදුම් මතක් වෙයිද ඈ එයාට කරෝල බැදුම් මතක් වෙයිද දැන් අපි ඔන්න දැන් අපි දැන් මේ ආනාපාන සතිය වඩන්නනේ යන්නේ නේද ආනාපාන සතිය වඩන්න යන කෙනා ඔන්න හුස්ම ගත්තා හුස්ම පිට කළා අපි හිතමු මේක 50 සැරයක් හුස්මක් ගත්තා හුස්ම පිට කළා දහස් සැරයක් කියමුකෝ හුස්මක් ගත්තා හුස්ම පිට කළා හුස්මක් ගත්තා හුස්ම පිට කළා දැන් ටිකක් හිත එකඟ වෙනවා මොකටද හුස්ම ගත්තා හුස්ම පිට කළා හුස්ම ගත්තා හුස්ම පිට කළා හුස්ම ගත්තා හුස්ම පිට කළා පැහැදිලිද ඊගාවට අපි එතනින් යනවා ඔය තුන් දෙනා එකතු වුණොත් තින්නම් සංගති මොකද්ද පස්සු දැන් හුස්ම ටික පොඩ්ඩක් පැත්තක තියලා අපි ඔන්න හිත එකඟ කර ගන්නවා ස්පර්ශයක් ස්පර්ශයක් හරි නේද ස්පර්ශ වීමක් නේද තියෙන්නේ ස්පර්ශයක් 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 මොනවද ස්පර්ශයට ඕනි කයෝනි පොට්ටබ්බේ ඕනි කාය විඥානේ ඕනි දැන් ඔන්න ස්පර්ශයක් කියනකොට අපේ මතකේ තියෙනවා මොකද්ද දැන් අපි අර පදනම් කරගන්න මොකද්ද මේ ස්පර්ශයක් ස්පර්ශයක් කියන්නේ අර හුස්ම ගන්න එක නේද ඒ රිද්මය තාම අපේ හිතේ තියෙනවා ඒ රිද්මයට හිත පිහිටවගෙන දැන් අපි ඉන්නේ කොතෙන්ද ස්පර්ශයක් 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 स्पर्श वेन्ने मनवाद नाम
රූප නාම රූප නාම රූප නාම රූප දැන් අපි ස්පර්ශයක් 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 කියලා අපි හිතමු දහසරයක් එහෙම හිත හිත හිටිය කියලා හිත හිත ඉඳලා එතනිනුත් අපි ඒවරක් ඉස්සරහට තියනවා මොකද්ද නාම රූප නාම රූප නාම රූප නාම රූප වලට දෙන තව නම මොකද්ද පංච උපාදානස් කන්ද පංච උපාදානස් කන්ද පංච උපාදානස් කන්ද පංච උපාදානස් කන්දයක් හැදෙන හැටි කියලා දෙන්න ඕනිද දන්නවද කොහොමද එතන හැදෙන්නේ ඔන්න ඔහොම හුස්මක් ගන්නවා හුස්ම ගන්නකොට හුලන් රැල්ල කොහෙද ස්පර්ශ වෙන්නේ නාසය ඇතුළේ ස්පර්ශ වෙනවා එතකොට නාසය ඇතුළේ ස්පර්ශ වෙනකොට මේ නාසරන්ද්‍රයේ අපිට දැනෙනවා ඒ ස්පර්ශ වෙන කොටස කයක් කියලා පැනවෙනවා නේද ඕකට කියන්නේ මොකද්ද ස්පර්ශ කය කියලා මොකද්ද කියන්නේ ස්පර්ශ කයක් ඒ හරිය අපිට රූප කොටසක් පැනවෙනවා පැනවෙනවා නේද නාසය මතක් වෙනවා නේද මේක ඇතුලේ තියෙන රූප ස්වභාවයක් හුලඟත් එක්ක වේදනාවක් දැනෙනවද නැද්ද සීතල හුලඟක් එනකොට සුඛ වේදනාවක් අම්මේ යන්තම් හොඳ හුස්මක් ගත්තා හොඳ ඔක්සිජන් තියෙන්නේ කොහෙද ඇල්ලෙලු ඉහි ගිහිලා හුස්ම ගත්තාම සී සුඛ වේදනාව එනවා නේද ඔය විදේශිකයෝ ඇල්ලට එන්නේ හොඳට හුස්ම ගන්නලු නේද මේ වයි තියෙන්නේ ඔක්සිජන්ලු කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණාම පෙනහල්ල නරක් වෙනවලු දුම් බීපු අයට වෙලා තියෙන්නේ ඒකලු අම්මෝ අර හුස්මට අදාළව කොච්චරනම් සංස්කාර කරනවද නේද දැන් හොඳ හුස්මක් ගත්ත කිව්වම ඊකට අදාළව මතක් වෙනවද නැද්ද සුඛ වේදනා වෙනව නේද එහෙනම් ඔතන වේදනා ස්කන්ධෙකුත් උපාදාන ස්කන්ධෙකුත් තියෙනවා දිග හුස්ම කොට හුස්ම සුවඳයි ගඳයි සංඥා තියෙනව නේද ඈ සංඥා තියෙනවනේ අම්මේ හුස්ම අරගෙන මොකද්ද පාලට දාන්න හිතුන්නේ මට ඔය සංඥා ගැන තමයි ඒක තියෙන්නේ සංස්කාරත් හොඳ ඒවා මතක් වෙනවනේ එහෙනම් ඔය හුස්ම ගන්න එක ඇතුලේ තියෙන්නේ මොන පහක්ද පංච උපාදානස් ඛණ්ඩයක් දැන් මොකද්ද කර කර ඉන්නේ දැන් අර ඉහළට ගත්තා පහළට ගත්තා ඉහළට ගත්තා පහළට ගත්තා ඉහළට ගත්තා පහළට ගත්තා රිද්මය අල්ලගෙන ඉස්සෙල්ලාම ස්පර්ශයක් ස්පර්ශයක් ස්පර්ශයකට ගියා ඊගාවට මොකද්ද කරේ නාම රූප නාම රූප නාම රූප විදිහට දැක්කා නාම රූප කියන්නේ මොනවද පංච උපාදානස් ඛණ්ඩ මොනවද පංච උපාදාන පංචස්කන්ධ නෙමෙයි මොකද්ද වචනේ පංච උපා ඇයිවට උපාදානස්කන්ධ කියන්නේ මම මගේ මට අයිති කියලා අල්ලගෙන ඉන්නවා අල්ලගෙන ඉන්න හින්දා තියනවා වගේ පේනවා පැහැදිලිද අල්ලගෙන ඉන්නේ දාගෙන ඉන්නේ ගබඩා කරගෙන ඉන්නේ මේ බුලත් කොලිය ගිය සැරෙත් මම මෙතෙන්දි ගත්තද කොහෙද මේ මල් ටික කියන්නකෝ නේද මේ මල කියලා අරගෙන ඒ සංඥාවට විතර්ක කරපුවාම ඔළුවේ තියෙන එක ගලාගෙන ඇවිල්ලා තමයි මොකක් පෙන්වන්නේද මලක් පෙන්වන්නේ ඒ ගලාගෙන ඉන්නේ මොනවද ඒ ගබඩා කරපුවා ඒක නිසා ඒවට මොනවද කියන්නේ උපාදානස් ඛණ්ඩ කීයක් තියනවද පහයි දැන් අර උඩට ගත්ත හුස්ම කරැල්ල පහලට දානකොට ඇති වෙන ස්පර්ශය මොකක්ද පංච උපාදානස් ඛණ්ඩයක් කියලා දකිනවා පංච උපාදානස් ඛණ්ඩ අනිත්‍යද නැද්ද නিত্যද අනිත්‍යද නিত্যද අනිත්‍යද නিত্যද අනිත්‍යද අනිත්‍යයි දැන් ඔන්න පංච උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධ කියලා ටික ටික ඉන්නකොට ඊට පස්සේ දකින්නවා සම්‍යක් ප්‍රඥාවෙන් අර පජානාති කියපු එකට මේ යන්නේ මොකද්ද අනිත්‍යයි අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කිය කිය බලනවා. පැහැදිලිද? අනිත්‍යයි. අනිත්‍ය දෙයක් කොහොමද? දුකයිද නැද්ද? දුකයි නේද? දුකයිනේ. දුකයි 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 කිය කිය දකිනවා. ඒක මම මගේ මටයිති කියලා ගන්න බෑ. අනාත්මයි අනාත්මයි අනාත්මයි. උන්නෝම දැක 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 ඉන්න එකට කියනවා මොකද්ද? පජානාති කියලා. ඒක තව ලොකු වැඩක් නේද? ඊගාවට සබ්බකාය පටිසංවේදී පස්සම් බයං කාය සංකාරං. ওই සංස්කාර කාය සංස්කාර පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. ඉතින් ඒක නිසා කාලයත් එක්කත් මේක කලමනාකරණය කරගන්න එපා නේද? ඉතින් ඒක නිසා ආනාපාන සතිය වඩනවා කියන්නේ ඔන්න ඔය විදිහට හුස්ම රැල්ල පදනම් කරගෙන විදර්ශනා ප්‍රඥාවෙන් දකින එකට. ඒකට කියනවා මොකද්ද වචනයක්? සෝ අසතෝ ආස්ස සති සතෝ පස්ස සති දීගං වා ආස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. ඔන්නෝම අම්මා පජානාති කර කර ඉන්න පුළුවන් නම් සතියක් වැඩේ හරි. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ අපිට දේශනා කළා තියෙන්නේ. ඉතින් දිගට කරුණු පැහැදිලි කරන්න ඕනේ. අපි මේ ලැබුණු කාලයේ අර බෙහෙත් කඩේ හින්දා දන්නවනේ තාත්තා පතාට එකට හින්දලා දෙනවා කියන්නේ නේද? අන්න එහෙම තමයි ඔය මේ ටික පැහැදිලි කළේ. ඉතින් කල්පනා කරන්න අද දවසේ මේ ධම්සතර නාලිකාවට ඇවිල්ලා මේ ධර්ම දේශනාව පැවැත්තුවේ විශේෂයෙන්ම බෝගහවල ගෙදර නේද? හරි නේද? ඔව්. දෙමුවාත රක්වානේ පන්නිල පවුලේ දූ දරුවන් සියලු දෙනාම දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ඥාතීන්ට ඉතින් පවුලේ අධ්‍යාපනය ලබන දරුවන්ට ආශිර්වාද කරන්නට, දෙමව්පියන් වන පන්නිල මොහොට්ටාලහාමි සහ ඇම්මේ පොඩි මැණිකේ සහ බහල සොහොයුරිය වන කුසුම් පන්නිල හා සමරසේකර පවුලට සම්බන්ධ සියලු මියගිය සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කරන්නට මේ පින්කම පැවැත්තුවා. ඉතාම හොඳින් සද්ධර්ම ශ්‍රවණය කළා. ඒ විතරක් නෙමෙයි අද ගිහිල්ලා ඔන්න ගෙදර වැඩකුත් දුන්නා. ඔය වැඩේ කර කර ඉන්නකොට හැම වෙලාවෙම කාටද? මේ අයට පින් සිද්ධ වෙනවා. ඔබට නිවන් සුවය සමීප වෙනවා. ඔය පැය භාගයක් කොහොම දැක දැක හිටියොත් අපි මේ පැය භාගී ලෝකෙන් මිදිලා ලෝකෝත්තර සුවයක මිහිර අනුමාන වශයෙන් අන්නේ ඥානයකින් නිවන් සුවය විඳින පිරිසක් බවට පත් වෙනවා. ඒක නිසා මේ ධර්ම ශ්‍රවණය කළ ලබා ගත්තා වූ කුසල් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට ලැබේවා. ඒ සියලු දෙනාම සසර දුක නිමා කර ලබන අති උතුම් අමා මහ නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේමයි අධ්‍යාපනය ලබන සියලු දරුවන්ටත් මේ කුසල් ලැබේවා. විශේෂයෙන්ම සුජීවත්ව සිටින පත්මා හේමලතා මාතාව, සුගත දාස පියාණන් ඇතුළු ඔබ සියලු දෙනාට මේ දරු දැරිය ඇතුළු ඔබ සියලු දෙනාට මේ කුසල් ලැබේවා. ඔබ සියලු දෙනාටම සසර දුක නිමා කර ලබන අති උතුම් අමා මහ නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබුවා වූ සියලුම කුසල් අප සෑම දෙනාටම එකම සද්ධර්ම මණ්ඩපයකදී ලැබේවා, සිද්ධ වේවා සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.